ප්‍රමාණ දෙනසක දරුවනේ අදස් වුණාසකේ වචනය ඔබ සමබිදන්ලෙන් භාගය කොට සලකනවා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ සෑම කෙනෙක්ම සුභාසින්ස ප්‍රාර්ථනා කරනවා. අපි යදාසේ කතා කළා ප්‍රේම කරන ගමන් වෛර කිරීම කියන මාතෘකාව ගැන. එහෙම කරන්න පුළුවන්ද? ඔව්, එහෙම කරන්න පුළුවන්. එහෙම කළ යුතුයි කියලා අපි බැලුවා. මොනවටද වෛර කරන්න ඕනේ, මොනවටද වෛර කරන්න ඕනේ නැත්තේ කියලා. දැන් මේ වෛරය කියන එකට තවත් සමාන පදයක් තමයි ද්වේෂ කරන්න කියන එක. ද්වේෂ කිරීම, වෛර කිරීම. ඉතින් අද දවසේ අපි බලන්න යනවා දෙවියන් වහන්සේට බය වෙන කෙනා ද්වේෂ කිරීම කොහොමද කරන්න කියලා. ඊයේ කාරණාව හා සම්බන්ධයි අද දවසේගේ මාතෘකාව තමයි දෙවිඳුන්ට බය නම් ද්වේෂ කරන්න. මොකද්ද මේ කියන්නේ? අපි දන්න ඕනස වචන කියනවා ප්‍රේමය නම් දෙවන් වාසය, දෙවන් වාසය නම් ප්‍රේමය. හැබැයි දෙවන් වාසයට බය වී බය නම් ද්වේෂ කරන්න කියන්නේ මොකද්ද මේ? අපගේ අදාසේ බයිබල් පදේ තමයි හිතෝපදේශ 8:13. ස්වාමින් වහන්සේ කෙරෙහි බය වීම නම් නපුරට ද්වේෂ කිරීමය. ස්වාමින් වහන්සේ කෙරෙහි බය වීම නම් නපුරට ද්වේෂ කිරීමය. අපි මේ පදය පොඩ්ඩක් කැලි කැලි කඩලා බලමු. ද්වේෂ කිරීම, වෛර කිරීම ගැන මං හිතනවා අමුතුවෙන් අපි ඉගෙන ගන්න ඕනේ නැහැ. මොකද අපි හරි දක්ෂයි මේ වැඩේට නේද? කෙනෙක් එක්ක තරහ වෙන්න, ද්වේෂ කරන්න, වෛර කරන්න අපේ ජීවිතයේ කොතනක හරි අවස්ථාවකදී මේ සිදුවීම් අපි මේ අත්දැකීම අපිට තියෙනවා. ඉතින් ද්වේෂ කිරීම ගැන අපි කතා කළ මේ කාලේ පාවිච්චි කරන්න ඕනේ නැහැ. නපුර, මොකද නපුර තමයි ද්වේෂ කරන්න ඕනේ. නපුර කියන්නේ මොකද්ද කියන එක ගැන මන් දන්නවා අපි හැමෝම හොඳට දන්නවා කියලා. සමහර කට්ටිය හැස්රෙනවා නපුර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ වගේ. සමහර නායකයන්, සමහර දේශපාලන නායකයන්, සමහර ඇදලිවන්තයන්, සමහර මිත්‍රයන්, නෑදෑයන්, ඕන කෙනෙක් නපුර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ වගේ හැසිරුණාට ඕන් දන්නවා නපුරක් තමයි මේ කරන්න කියලා. මිනිසුන්ව කොටවන එක, පවුල් බේදවින්න කරන එක, අපි කියනවා වතුර වලින් ගින්දර ගෙනියන එක, කේලම් කියන එක, මිනිසුන්ගේ පිටිපස්සට කතා කිරීම, අවුස්සන එක, මේ වගේ ගොඩාක් කාරණා පොඩි පොඩි දේවල් බොරු කියන එක ඉඳන් කිනි තියෙන එක දක්වා නපුරක් තමයි මේ කරන්න කියලා මිනිස්සු දන්නවා. අනිත් අයගේ දේවල් ගන්න එක, සල්ලි හොරකම් කරන එක, බීම් වල දෙන සල්ලියක් කරේ තමාගේ නෙමෙයි නම් ගන්න එක නපුරක් කියලා මිනිස්සු දන්නවා. හැබැයි සමහර කට්ටිය මේක කරනවා, මන් දන්නේ නැහැ එහෙම කරන්න කියලා. හැබැයි නපුර කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. බයිබලයේ පැත්තෙන් බැලුවොත් නපුරත් කියන්නේ දෙවන් වහන්සේගේ නොවන සීලු දේ. මොකද සීලු යහපත් දෙන්නේ දෙවන් වහන්සේගේ. දෙවන් වහන්සේගේ නොවෙන්නා වූ හැම දෙයක්ම නපුරක්. එතකොට අපි සමහරවිට ආශිර්වාදයක් කියලා සලකන දෙයක් වුණත් දෙවන් වහන්සේගේ නෙමෙයි නම් ඒක ඇත්තටම නපුරක්. දැන් මම කලින් කිව්වේ නපුරකම් අපි කරන වැරදි ක්‍රියාවන් නපුර කියලා මිනිස්සු දන්නවා. නමුත් බයිබලයේ පැත්තට හැරුණම උන්වහන්සේගේ දරුවෙක් විදියට ඊට වඩා ලොකු දැනගැනීමක් අපිට තිබෙන්න ඕනේ ආත්මික වශයෙන් නපුර කියන්නේ මොකද්ද කියලා. අපිට අපි හොඳ කිරීම, ලෝකාකාරයෙන් හොඳ කිරීම සමහරවිට දයන්වහන්සේගේ පැත්තෙන් නපුරක් වෙන්න පුළුවන්. කොහොමද ඒක අපි තෝරා බේරා ගන්නෙ? මම කලින් කිව්වාගේ දයන්වහන්සේගේ නොවන, උන්වහන්සේගේ සැලැස්මට පිට තියෙන හැම දෙයක්ම ලෞකිකව ලෝකාකාරව හොඳ වුණත් ඒක ඇත්තටම නපුරක් වෙන්න පුළුවන් උන්වහන්සේගේ ඇසිදි පිට. ඉතින් ඒක අපි හරියට තේරුම් ගන්න අවශ්‍යයි. ඒක තේරුම් ගන්න උන්වහන්සේගේ වචනය කියවලා, උන්වහන්සේගේ කැමැත්ත දැනගෙන, උන්වහන්සේගේ හදවත දැනගෙන, උන්වහන්සේගෙන් එන්නේ මොනවද, උන්වහන්සේ කරන යෝජනාවන් මොනවාද, මේක බයිබලයට අදාළද, මේ කාරණා ගැන දැනගැනීමක් තිබෙන්න අවශ්‍යයි. ඒකට අපි උන්වහන්සේගේ වචන නිරන්තරයෙන් කියවීමක් කරන්න අවශ්‍යයි. දැන් අපි ද්වේෂ කිරීම ගැන බැලුවා, අපි නපුර ගැන බැලුවා, ලෞකිකව සහ ආත්මිකව. දැන් මෙතන කතා කරන දයන් වාසිකරේ බයවීම, දයන් වාසිකරේ බයවීම, ස්වාමීන් වහන්සේකරේ බයවීම. ස්වාමින් වහන්සේ ගැන අපි දන්නවා, අපි බයවීම ගැන කතා කරමු. දැන් බය කියනව දෙය ගත්තොත් අපිට ඉස්සෙල්ලම හැඟෙන්නේ මොකද්ද? බය කියන්නේ ඒක හැඟීමක්. ඒ හැඟීම ඇවිල්ලා අපි කියන ඍණාත්මක හැඟීමක්. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම ඔලුවටනේ ඍණාත්මක හැඟීමක් ඉදිරියට. කෙනෙක්ට බයයි, අපි අන්ධකාරයට බයයි, අනාගතය ගැන බයයි,
මොනා වෙයිද කියලා බයයි. මේ බය ආපු ගමන් සමහරලාට කට්ටිය ෆ්‍රීස් වෙනවා, එක තැන ගල් ගහනවා බය වෙලා. එතකොට මොකද කරන්න කියලා ඔළුව වැඩ කරන්නේ. කියන්නේ හරි මේ ඔළුවට වුණත් ලොකු ප්‍රෙෂර් එකක් පීඩනයක් දෙන්නව හැංගීමක් තමයි බය කියන්නේ. හරි, හැබැයි මේ බය කියන එක අපිට ඉස්සෙල්ලම හැඟෙන්නේ එහෙම වුණාට මේකේ ධනාත්මක පැත්තකුත් තියෙනවා. උදාහරණයක් විදියට විදුලි සැරට ඔබ බයයි නම් ඔබ ගිහිල්ලා කවදාවත් කරන්ට් එක අතින් අල්ලන්නේ නැහැ. ඒ අල්ලන්නේ නැති හින්දා ඔබ ඇත්තටම ආරක්ෂා වෙනවා. ඔබ ඇක්සිඩන්ට්ස් වලට බයයි නම්, රිය අනතුරු වලට බයයි නම් ඔබ පරිස්සමින් වාහනය පදවනවා. ඔබ වාහනය පදවන්නේ නැතත් ඔබ ඉතාමත් සුපරීක්ෂාකාරීව පාරේ ගමන් කරනවා. හරි, මොකද බය නිසා. එතකොට බයේ ධනාත්මක පැත්තකුත් තිබෙනවා. දැන් උන්වහන්සේගේ වචනය තුළ මේ ඍණාත්මක සහ ධනාත්මක දෙකම කතා කරනවා. මොකද උන්වහන්සේගේ වචනේ උන්වහන්සේට බයවීම එකතකින් උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේට එක වචනයකින් දේවල් වෙනස් කරන්න පුළුවන්. අපි දකිනවා උන්වහන්සේ කෝපාවිෂ්ට වුණාම මොන වගේ දේවල් උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ කරලා තිබෙනවද කියලා. උන්වහන්සේ ගිවිසුම් කරුණු අත තිබ්බා වූ ඒ තරුණයා පවා මැරෙන්න සැලස උන්වහන්සේගේ කෝපය නිසා. එතකොට බය වෙන්න ඕන, මොකද උන්වහන්සේට ඕනෙ කරන්න පුළුවන්. ඒත් එක්කම දෙවන් වහන්සේට බයවීම කියලා කියනවා අපි උන්වහන්සේට වෙන්නා වූ ගරු බුහුමන් ගරු බිය තුළින් එන්නා වූ ඒ හැඟීම. උන්වහන්සේ සර්ව බලධාරී, ඔව් අපි උන්වහන්සේට ගරු කරනවා. උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේ. අපගේ මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් මුළු හදවතින් අපි උන්වහන්සේට ප්‍රේම කිරීම. එතකොට මේ කාරණාවන් එක්ක මගේ ප්‍රේමන්තනි, උන්වහන්සේට ගරු බිය දැක්වීම, ගරු බුහුමන් දැක්වීම, දේව බය බත්මා දැනගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේට බය වෙන්න ඕනේ උන්වහන්සේගේ දරුවන් නම්. ඒ ඇවිල්ලා උන්වහන්සේ අපිව මරයි කොටයි එහෙම එකක්ම නෙමෙයි. හරි, උන්වහන්සේම කරන්නත් පුළුවන්. උන්වහන්සේ කරුණා උන්වහන්සේ අයින් කළොත් ලොකු ප්‍රශ්නෙ මුණ දෙනවා. හැබැයි ඒ හින්දා නෙමෙයි, අපි උන්වහන්සේට ගෞරවයෙන් මේ භක්තිය දක්වනවා උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ නිසා. ආමෙන්. එතකොට මේ වචනේ පැහැදිලිව කියනවා නපුරට ද්වේෂ කිරීම තමයි ස්වාමින් වහන්සේට බයවීම. එතකොට ඔබ අද දවසේ තීරණයක් ගන්න ඕනේ, ස්වාමින් වහන්සේගෙන් නොවන දේවල් සියල්ල මම එපා කරන්න යනවා, මං ඒවලට වෛර කරන්න යනවා, මං ඒවා පස්සේ දුවන්න යන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේ කැමැත්ත මොකද්ද? මම ඒ දේ කරන්න පෙළඹෙනව මොහොතේදී උන්වහන්සේ වචනේ කියනවා එවිට ඔබ ස්වාමින් වහන්සේට බයයි කියලා ඔබ පෙන්නනවා. හේතුව උන්වහන්සේට බයවීම තමයි ප්‍රඥාව පටන් ගන්න. ප්‍රඥාව තමයි ඔබට මට අවශ්‍ය කරන බලවත්ම දේ. මේ ලෝකයේ තුල ප්‍රඥාව තිබෙනව මිනිස්සයා ජයග්‍රහී මිනිස්සෙක් වෙන්න යනවා, ලෝකාකාරයෙන් සහ ආත්මිකව. ඉතින් ඒක නිසා අද දවසේ උන්වහන්සේට බය වෙන්න පටන් ගන්න ඔබ කරන ඕන පළවෙනි දේ තමයි නපුර අඳුනගෙන ඒකට ද්වේෂ කරන පටන් ගන්න. එවිට ඔබ දේව බය ඇත්තව දරුවෙක් ලෙස වාදනය වෙන්න යනවා. ආමෙන්. ප්‍රේමෙන් පූර්ණ මහත්තුම ස්වාමීනි, අද දවසේ කතා කරු ලෙස නපුරට ද්වේෂ කරලා ඔබගෙන එන්නා උදේට ප්‍රේම කරන්න, ඒවා වැළඳගන්න උපකාර කරමනව, ඔබගේ දරුවන්ට උපකාර කරන්න නපුර අඳුන ගන්න. සැලි මහිමකර වහන්සේටයි, යේසුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.